සංචාරණ සීමා පසුගිය සඳුදා දින උදෑසන 4ට ඉවත් වුණා. කෙසේ වෙතත් නැවතත් අද රාත්‍රී 10 සිට සිකුරාදා උදෑසන 4 දක්වා, එනම් ලබන 25 වෙනිදා උදෑසන 4 දක්වා සංචාරණ සීමා ක්‍රියාත්මක වෙනවා. මෙම කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම පැය 30කට ආසන්න කාල පරිච්ඡේදයක් ජනතාව නිරෝධායන රීතීන් වලට අනුගතව තමුන්ගේ නිවෙස්වලම සිට ඒ සඳහා සහයෝගය දක්වනු ඇතැයි අපි අපේක්ෂා කරනු ලබනවා. එනිසා අද රාත්‍රී 10 සිට සිකුරාදා පාන්දර 4 වනතුරු කාල පරිච්ඡේදය තුළ කිසිම ආකාරයකට පුද්ගලික ගමන් බිමන් එවැගේම වෙනත් කටයුතු සිදු කිරීමට හැකියාවක් නැහැ. අත්‍යවශ්‍ය සේවාවල සමාජිකයින් එම රාජකාරිය සඳහා කැඳවලා තිබෙනවා නම් පමණක් ඔවුන්ට ගමන් කිරීමට හැකියාවක් තිබෙනවා. අද රාත්‍රී 8 සිට සිකුරාදා උදෑසන 4 වනතුරු පොලිසිය විසින් ශ්‍රී ලංකාව පුරාම මාර්ග බාධක ජංගම සංචාර යතුරුපැදි සංචාර සහ පාමුරු සංචාරය යෙදවීමට බලාපොරොත්තු වෙනවා. සියලුම වාහන පරීක්ෂා කිරීම සඳහා නියමිතව තිබෙනවා. 20,000කට ආසන්න සංඛ්‍යාවක් පොලිස් නිලධාරීන් මේ සඳහා යෙදවීමට බලාපොරොත්තු වෙනවා. එවැගේම හෙට දිනේ විශේෂයෙන්ම පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන්ම තහනම් බව මතක තබා ගත යුතුයි. පළාත් මායිම්වලදී විශේෂ පරීක්ෂා කිරීම සිදු කරනවා. අත්‍යවශ්‍යම අවමගුලක් වැනි කටයුත්තකට හැරෙන්නට වෙන කිසිම අවස්ථාවකදී පළාත් මායිම් මරා ගමන් කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. එවැගේම ශ්‍රී ලංකාවට මෙන්ම බෞද්ධ ජනතාවට අතිශයින් වැදගත් වන පොසොන් පොහොය දින හෙටට යෙදී තිබෙනවා. එම පොසොන් පොහොය දින ඔබ ප්‍රතිපත්ති පූජාවලට මුල් තැනදී එය සමරනු ඇතැයි අපි අපේක්ෂා කරනු ලබනවා. මේ අවස්ථාවේදී විවිධාකාරයේ සංචාරණ රීති කඩකිරීම්, ඒවාගේම සංචාර නීති වලට පටහැනිව ක්‍රියාකිරීම් සිදු කිරීමෙන් වැළකී සිටින ලෙසට ඉල්ලා සිටිනවා. ඒවගේම හෙට දිනය නිමාඩු දිනයක් වන නිසා යම් ආකාරයක විනෝද චාරිකා වෙනත් ආකාරයේ ආගමික චාරිකා යාමෙන් වළකින ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. යම් කෙනෙක් එම නීතීන් වලට පටහැනිව කටයුතු කළහොත් ඒ අය අත්අඩංගුවට ගැනීමටත් ඔවුන් ගමන් කරන වාහන පොලිස් භාරයට ගැනීමටත් ඒවගේම කටයුතු කරන අතර එම අත්අඩංගුවට ගන්න ලබන පුද්ගලින් අධිකරණයට ඉදිරිපත් කරනු ලබන අතර වාහන පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලබනවා. මේ නිසා නිරන්තරයෙන් නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කරන්න ප්‍රතිපත්ති පූජාවලට මුල් තැන දෙමින් පොසොන් පොහොය සමරනමෙන් කාරුණිකව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.